මගේ ප්‍රමාණත නේ ඔබ අපි දකින්නවා ගමනක් පළල කියවීමෙන් සුවිශේෂී එකම ගමනක් ගමන මේ යූරේ ඉඳන් එහා යූරට දාවිද් අද මේ ලෝකෙන් සමුගන්න සිද්ධිය අපි දකින්නේ දාවිද් ජීවිතේ ගමන් කරලා යාවෙද් ස්වාමීන් වහන්සේ කූඩාරමක යාව දාවිද් සමග ගමන් කරලා ජෙරුසලමේ මාලිගාව හදන්න හදද්දී දාවිදේ පයි කියනවා සලමොන් හදන්න කියලා. ජාවිද් දෙවනාසේ කූඩාරමක ඉන්නවායි කියන්නේ මහා ගමන් ගන්නා වූ යාවේ දෙවිතුමා බයි. නැසේ ගමන් කරපු සයන් වහන්සේ කෙනෙක්. නතර වුණේ නැහැ උන්වහන්සේ. නැසේ අපිත් එක්ක ගමන් කරා. එතකොට ඒ ගමන ජීවිත ගමන වෙනෙහි කරන්නට අදාරයම් කරනවා. දාවිද් කියන මම මේ ලෝකෙන් යන්න සමුදෙන්න යන වෙලාව දවිලා. දාවිද් රජතුමා නැසින කාලේ ආසන්න විය. ඔසෝකිය පුත් සලමොන්ට මෙසේ අනකලේ. කොයි කාටත් පොදු අන්තිම ගමන මම යමි. ගමනක්. ඔයාද ප්‍රමදරි ගමනක් කියන්නේ තමු ඉන්න තැන අතහැරලා තව තැනකට යන තැන. ඒ ගමන් කරන්නේ බලාපොරොත්තුවක් එක්ක. විශ්වාසයක් එක්ක. තමු ඉන්න තැන අතාරින්නේ ඇදහිල්ලක් එක්ක. එතකොට ජීවිතයේ මේ ගමනදී දාවිත් කතා කළා කියනවා එබැවින් ඔබ ශක්තිමත් වීරයෙකු වෙන්න ක්‍රියා කරන්න ඔබ ජීවත් වෙන්න ඕනේ විදිහක් තියෙනවා ඔබ ආව විදිය ඔබට තීරණය කරන්න බෑ යන විදිය ඔබට තීරණය කරන්නත් බෑ හැබැයි ඉන්න විදිය ඔබට තීරණය කරන්න පුළුවන් දාවිත් එකයි කියන්නේ ඔබ ඉන්න විදිය වීරයෙකු වෙන්න ක්‍රියා කරන්න ඔබ දෙවි සම්මිදන් වහන්සේගේ නියමයන් ඉටු කරමින් දෙවි මඟ ගමන් කරන්න ඔබ කරන සියල්ලෙහිදීද ඔබ යන සමතන්වලදීද ඔබට සුවිසුද්ධ සැලසෙන පිණිස සුභසිද්ධිය සැලසෙන පිණිස මෝසස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන්වහන්සේගේ ආඥා හා පනත්ද විනිශ්චයන් හා ශික්ෂා පදද පිළිපදින්න මෙසේ කළොත් සමිඳන් වහන්සේ මට වදාළ පරිදි ඔබගේ දරු දැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන්ද මුළු සිතින්ද මා ඉදිරියේ සත්‍යවාදීව හැසිරෙන ලෙස තමගේ ජීවන මාර්ගය ගැන බලා ගන්නවා නම් ඊශ්‍රායෙල් වරුන්ගේ සිංහාසනය කරා හිඳවීමට ඔබට කෙනෙක් නැතිව නොයන්නේ ජීවත් වෙන විදිය තීරණයක්. ඔබට තීරණයක් තෝරා ගැනීමක් තියෙන ඔබ ඉන්නේ යන්නේ කොහොමද කියන දේත් එක්ක. මගේ අදට පෙමන්තිනේ ගොඩාක් වෙලාවට ඒ තෝරා ගැනීම බලපන ඔබ යන්න කොහෙදද? කොහොමද යන්නේ කියන දේට. ඔබ ඉන්න විදිය. එයාද ස්වාමීන් වහන්සේ කියන්නේ තනිවම මට තනියම යන්න ඉන්න මට උනසේ සේවයට යවන්නේ එකල උනසේ දොළොස් දෙනා Taman වෙත යනවා උන් දෙදෙනා බගින් පිටත් කර යවුසෙක් දෙන්න දෙන්න යවන්නේ තනියම මාවට අපි ඉන්න වෙන්නේ තනියම නෙමෙයි මගේ ප්‍රමාන්තේනේ මේ තන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ වෙතට එයාලව කැඳ ගන්නවා වෙතට එක්කගෙන තමයි යවන්නේ යවන්නේ අරමුණක් එක්ක කාර්යයක් එක්ක ඒ කාර්යයේදී උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ගමනක් නම් ගමනක් අල්ලගෙන එල්ලගෙන එල්ලිලා ඉන්න බෑ නතර වෙන්න බෑ මේ නිරන්තර ගමනේ අවධානය කඩා ගන්න බෑ ආව අරමුණක් තියෙනවා යන අරමුණක් තියෙනවා පින්න අරමුණක් තියෙනවා ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ ගමනට සැරෑටියක් හැර රොටිවත් මල්ලක්වත් පසෙඹවල මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පායලා කමිස දෙකක් නොගෙන ලෙස උන්ටාන කරසේ අත්‍යවශ්‍ය දේ විතරක් යන අතිරික්තයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔබ මේ ලෝකේ කිසිම තැනක යැපෙන්න බෑ. මේ ලෝකේ මේ කුලකේ රැඳෙන්න බෑ. මේ ලෝකේ මුල්ලද ගන්න බෑ. නිරන්තරයෙන් යන්න ඕනේ. අපි හැමෝම අවසාන ගමන යන්න තියෙන නිසා. ඒතර මේ ලෝකේ අල්ලගෙන ඉන්නදී අතර අරින තැනකට එන්නම වෙනවා. ඒතර ඔබ තැනකට උන්වහන්සේ කතා කරලා කියනවා. තවද උන්වහන්සේ උන්ට කතා කරා ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතනින් පිට වී යන තෙක් එහිම නවතින අනද නවතින්න කියලා මේ ගමන තුල අපිට නවතින තැන් තියෙනවා හැබැයි නවතින්න ඕනේ ස්ථීර නවාතනක් විදියට නෙමෙයි අම්බලමක් විදියට తాවකාලික නැවතුම්පලක් විදියට නවතින්න යම් තැනකදී ඔවුන් ඔබ පිළිගන්නේවත් ඔබේ වචන අසන්නේ නැත්නම් එතනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වර පිණිස විපාදවල තිබෙන දුවිලි ගසා දමන්න අපි ප්‍රමාණතේනේ මේ ගමන තුන හැම තැනක්ම ඔබව එක වගේ පිළිගන්නේ නැහැ. ඒක යථාර්ථයක්. ඔබව නොතේරෙන ප්‍රතික්ෂේප කරන ඔබව අප්‍රිය කරන තැන් තියෙනවා.
ඔබ නැවතුණත් ඔබ කියන දේ ඒගොල්ලෝ පිළිගන්නට ඕනේ. ඔබ නැවතින අරමුණ සුභාරංචිය දේශනා කරන එක. දැන් මේක මේ අරමුණත් එක්කයි අපි නැවතින්නේ. ඒ කියන්නේ අපි යන්න බලාගෙන ඉන්න තැනක්. මේ ලෝකෙම අපි යන්න යන්න ඕන කියලා දැනගෙන ඉන්න ඕන තැනක්. යන්න ඕනේ කියන එක අමතකලොත් එහෙම. මේ මෙතන සදාතනික ඉතින් මුක්කු ගහගෙන ජීවිතේ පොර බදාගෙන දඟලගෙන මේ ලෝකේ කඹරන්න පටන් ගන්නවා. යන්න ඕන කියන එක අරමුණ අමතක වෙලා. ඉතින් මොකද වෙන්නේ? ඒකයි ඔබ තැනක නතර වෙද්දී නෑ මෙතනින් යන්න සුබාරංචි දේශනා කරන්න යන්න තියෙනවා. පේදුරුතුමා ජේසුස්ව කතා කරලා කියද්දී මාකේකේ 35 36 ඔබ ස්වාමීන් වහන්සේ බොහෝ දිනක් ඔබ එනකම් බලාගෙන ඉන්නවා කියද්දී ජේසු කියනවානේ අපි අන්ගම් වලටත් යනවා. මෙතන විතරක් නෙමෙයි. ඒක ජේසු කඩනවා මගේ ප්‍රමාණය. ගලීලේ සේවයේ උච්චම තැන ජේසු කඩනවා. කඩලා යනවා. ඒතර එහෙම යද්දී අපි මේ ලෝකයේ බැඳීම කඩද්දී මේ ලෝකේ ගැඳීම් බැඳීම කඩන්න කඩන්න ජේසුට තියෙන බැඳීම ස්ථිර වෙනවා. ඒක තිරසාර වෙනවා. ශක්තිමත් වෙනවා. ඒතර මොකද වෙන්නේ? එතනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන දුවිලි ගසා දමන්න. ශක්තියක් වෙන එකට බාධාවක් වෙන ඔය දුවිල්ල. එතන වෙච්ච ප්‍රතික්ෂේපය රිදීම බිඳුච්චු දෙයි ගසර දාලා යන්න. ඒක අරගෙන ගියන් පස්සේ ඔය මතකයත් එක්ක බායි අලුත් දෙයක් සමනසි කරන්න යන එකම මතක වෙනවා. දොරක් නැහෙන්නේ උනාසෙ දොරක් දොරවල් දෙකක් අරින්න කියලා තියෙන සමෝතු මේ කියන්නේ ඒක. නැසී රෝමාට වෙනි පරිච්ඡේද 28 වගේ තියෙන මාසික ප්‍රේම කරන අයගේ ජීවිතවල වෙන සෑම සිද්ධියක්ම නැසී යහපතට පෙළනවා කියලා කියනවා. ත්‍රෝය ප්‍රතික්ෂේපය තව ලස්සන දෙයක් අදහස් කරගෙනයි. සඳහයි නැසී වෙන මාවතක් හදනවා. ඒ ප්‍රතික්ෂේපය තව ගමකට යන්න නැසී ආරාධනා. ඒ ප්‍රතික්ෂේපය ඇතුලේ ජේසුස් බව තල්ලු කරන දෙයක් තියෙනවා. තැනක් තියෙනවා. එතන ඔබට කාර්යයක් මිෂන් එකක් තියෙනවා. ඒ නිසා තල්ලු කරපු මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ නැතුව ප්‍රතික්ෂේප කරපු අය දිහා බලාගෙන නැතුව දූවිල්ලක් ගසල දාලා යන්න. ඒ දූවිල්ල යාළුවන ගසන. යාළුවන්ට හිතන්න දෙන්න සාක්ෂියක්. වෙච්ච දේ ගැන යාළුවන්ට හිතන්න ඉන්න දෙන්න. ඔබ එක හිතයි තින්නපා. ඔබ වෙච්ච දේ නිදහස් කරපු ගමන යන්න. එහෙම යනකොට යාළුවා හිතයි මොකද්ද මේ කියන එක. ඔබට වෙන හිතන්න ලොකු දෙයක් තියෙනවා. ඒ දූවිල්ල ගැන ගැන හිත ඉන්නපා. දූවිල්ලක් කියන්නේ උන්වහන්සේ දූවිල්ල මනුෂ්‍යව හැදුවේ. දූවිල්ල මනුෂ්‍ය හැදලා තමයි උනාසේ පණ දුන්නේ. ඒතොර ඔය ජීවිතේ ඔය දූවිල්ල ඔය රොඩු ගසලා දාලා යන්න. උනාසේ කරගන්න දේ කරගමු. දූවිල්ල නුත් උනාසේ ජීවිතේ දෙන්න පුළුවන්. ඒ ගමන යනකොට එහෙම වද්දි ඔබ අතාරින්න තියෙන දේ අතහැරලා ඔබ එල්ලෙන්න තියෙන තැන හරියට එල්ලලා ප්ලග් වෙලා උනාසේට බද්ධ වෙලා බැඳෙද්දි උතර මහ බලයන් චරිත වෙනවා. ඒ ගමනේ අරමුණ ඉෂ්ට වෙනවා. වචනේ කතා කරලා කියනවා එලෙස උහු පිටත්ව ගොස් සෙනඟ පස්සට විසිතරව ගත යුතුයයි දේශනා කළහ. තවද බොහෝ දුෂ්ටාත්මයන් දුරුකොට බොහෝ රෝගීන් තෙලින් ආලේප කොට සුවපත් කළහ. සන්නද්ධ වෙච්ච ජීවිතයක්, එල්ලිච්ච පරණල් වෙච්ච ජීවිතයක් නෙමෙයි, මේ ලෝකේ පරපෝෂිත වෙච්ච ජීවිතයක් නෙමෙයි, සන්නද්ධ වෙච්ච ජීවිතයක්. ඔබ මේ ලෝකෙන් ඔබව ගලවල ගද්දී සදාතනිකත්වයට ඔබ වැළ වෙනවා. මේ ලෝකයෙන් ඔබ බැඳීම කැඩෙද්දී ජේසුගේ බැඳීම වැඩි වෙනවා. අත්ත මිදිවරට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධව පළදරන් පටන් ගන්නවා. සමලස්කේ ඔබ මතෝරා ගත්තේ නැත. මම ඔබ තෝරාපත් කළෙමි. අද ඔබ බොහෝ පළදරන් පිණිසත් ඔබේ පළ පවතින පිණිසත් කියලා. එනිසා ජේසු ගෝලයන්ව තමන් වෙතට කැඳවලා යවන්නේ ඒකයි. වෘක්ෂය මැදට බැටළු යනවා වගේ ගියාට ඔබ බැටළු පැටියෙක් වුණාට ඔබට මහා විශාල සද්දන්ත ඉන්දිරෙක් ඉන්නවා ඔබගේ පිටිපස. ඒ හඬ ශක්තිය කරගෙන ස්වාමීන් වහන්සේට පූර්ණව යපිලා මේ ලෝකේ අපිම කඩලා ඉස්සරහට යන්න අද වචන අපට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස් බිලයි.